ඇත්තටම හොඳ ප්‍රකාශයක්. ඉතින් ජනතාව වෙනුවෙන් ලොකු මේක් අපේ අය හිටියට වගේ නෙවෙයි, යාගේ ප්‍රකාශය බොහොම වැදගත්. හරිම මේකක් තිබ්බා. එතුමා සාමාන්‍යයෙන් මා ජනතාවට පාක්ෂිකව වැඩ කරනවා. ඒ වගේම රජයේ දේවල් ඉතින් ගැන එතුමා බලනවා, බලලා ඉවරලා ඉතින් ඒකේ වැරදි ඒගොල්ලෝ ප්‍රකාශ කරනවා. ඉතින් එතුමා සාමාන්‍යයෙන් මා හිතන හැටියට අපේ මහ ජනතාවට බොහොම ආදරයෙන් කටයුතු කරනවා කියලා අපිට කියන්න පුළුවන්. අපේ ජීවිත ගැන, දුප්පත් අය ගැන, ඒ වගේම බොහොම සතුටින් එතුමා බලන්නේ හොඳ සාමකාමී දේශයක් මේ රටේ ඇති කරලා, සාමකාමී වාතාවරණයක් ඇති කරලා එතුමා මුළු ලංකාවම එක්සත් පෝසත් කිරීම තමයි එතුමාගේ අදහස. සමහර විට එයාගේ අදහස මම එකගත්තෙන්ට කැමති නැහැ. මොකද මේ පාස් පෙරහැරේ පිළිමද ආණ්ඩුව කිසිම නැහැනේ. මේ තාම හරියට උත්තරයක් දුන්නේ හින්දා එතුමා කියන එකදී හරි කියලා මම හිතනවා. එතුමා කියපු දේ හරි නේද? ඒක අනිත් කට්ටිය තේරුම් ගත්තා නම් හොඳයි. මම බෞද්ධ. එවන ඒ ආදීන එතුමා කියපු දේ මම උඩින්ම පිළිගන්නවා. එතුමා කියන දේ හරි. එතුමා කියන කතාව ඇත්ත. ඒ ගැන තමයි අපි පැහැදීමකට ලක් වෙන්න පුළුවන් ආදීන එතුමාගේ කතාව වෙනු. අතරම ඉතින් අපිට ඕන නැත්තේ රටට ආදරය තියෙන මිනිස්සෙක් මේ රටටපත් වෙන එක තමයි. දේශපාලන ભેදකින් තොරව. ඇත්තටම හරිම ආදාන කතාවක්. ඉතින් බොහොම ඒ වගේ නායකෙක්, ආගමික නායකයෝ කියන්නේ ඒ කඩේට තමයි. ඉතින් ඇත්තටම අපේ රට නැත්තම් ලොකු ලේ විලක් වෙන්න තිබ්බ එක වළක්වගෙන එතුමා ඒ වගේ අදටත් එතුමා දෙන දේශනේ අපේ ඉතාමත්ම ගරු කරනවා, පුදුම විදිහට ගරු කිරීමක් කරනවා එතුමාට. ඒක තමයි අපේ ඒ වගේ ආගමික නායකයෝ තමයි අපිට අපේ රටට අවශ්‍ය වෙන්නේ දැන්. මොකද මේ විනාශ වෙවි යන රට ඒකෙන් බේරගන්න ඉතින් මේ වගේ අදහසක් ඉදිරිපත් කිරීම අපි ඇත්තටම අපි දේශපාලන කට්ටියගේ මේ නායකයෙක් නෙවෙයි, අපිට මේ ජනාධිපති වෙන අපේ රටේ නායකයෙක් ඕනේ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන එකම දේ. ඒ ගැන ඉතින් කියන්න තියෙන්නේ ඒක තමයි හොඳම කතාව. ඊට වඩා දෙයක් නෑ. එහෙම කියන්න හේතුව රට ගැන නෙවෙයි, ඔක්කොම හිතන්නේ තමන් ගැන විතරයි බලපුවාම. අපට ඉතින් ප්‍රකාශයක් කරන්න බෑ. මං හිතන හැටියට මේ හැම කෙනාම වගකීම් බාර ගන්න ඕන. වගකීමෙන් කටයුතු කරා නම් හොඳයි කියලා. මං හිතන්නේ මේ කතාව ඊටාම කාලෝචිත කතාවක් කියලා වෙලට ඒක හුඟක් දුරට මං හිතන්නේ අපිත් අනුමත කරනවා. ඒක එහෙම විය යුතුයි කියලා වෙලට. අපි අදහස් කරන්නේ නම් දැන් තරුණය හැටියට නම් තරුණය හිතන පතන විදිය වෙනස්, වෙනම සමාජයක් ඒගොල්ලෝ නියෝජනය කරන්න. අපි කැමති ඒ නියෝජනය ඉදිරියට එනවට. මම එතුමා කතා කරන විදිහට හොඳයි. කතාව අපි ගරු කරන එක කියන්නේ අපි ආගම ભેදයක් මනක් නැතුව එතුමා කියන්නේ. ඉතින් අපේ සියලු දෙනාටම හොඳක් සිද්ධ වෙන්න කියලා තමයි කාරණේ එතුමාගේ අදහස. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ ආශයනේ ඉතින් එයාගේ පෞද්ගලික මතය මම හිතන්නේ ඔය කිව්වේ. එයා මම හිතන්නේ කොයි පක්ෂයට හරි මොකට හරි පොඩි විරුද්ධත්වයක් තියෙනවා දේශපාලන පැත්තෙන්. මම හිතන්නේ එයාගේ ওই මතය තමයි ඔය කිව්වේ. වෙන අලුතෙන් කියන්න දෙයක් නැහැ. සමහර විට එයා කාගේ හරි එක පැත්තකට බල වෙලා කතා කරනවා දන්නේත් නැහැ. එහෙම වෙන්නේ නැති. මගේ මේ පෞද්ගලික මතය. ආදීන තුමා කියපේ ඇත්ත. කාදිනතුමා ඇවිල්ලා මේ කතාව කියපේක සම්පූර්ණ ඇත්ත. මොකද රටේ පවතින තත්ත්වය ගැන තමයි එතුමා කිව්වේ. එතුමා කියන විදිහට තමයි අපි දැන් හැසිරෙන්න වෙලා තියෙන්නේ. රටේ නායකතුමාලාද මේ ගැන අපි මේ කල්පනා කරන්නේ නැහනේ. එතකොට දැන් ජනතාවට පිටකරන්නේ එතුමා කියපු වචන 100% හරි කියලා අපි හිතන්නේ.